අදවලටරගෙනාවේ 2020 අවුරුද්ද තිරගත කිරීම කරපු ටෙනට් කියන සයන්ස් ෆික්ෂන් මූවි එක ගැන. ලෝක සිනමාව විවිධාකාරයි. එක එක මූවි ඉන්ඩස්ට්‍රි වල එකිනෙකට වෙනස් ෆැෂන් එකකට චිත්‍රපට නිර්මාණය කරනවා. ඒ අතරින් තමන්ට මාවේනික තමන්ගේ නමින් සිනමාවක් නම් කරගත්තු සිනමා නිර්මාණකරුවෝත් ඉන්නවා. ඒ අතරින් එක්කෙනෙක් තමයි ක්‍රිස්ටෝෆර් නෝලන් කියන්නේ. අපි ගියපාර වීඩියෝවක එයාගේ ඉන්ටර්ස්ටෙලර් මූවි එක ගැන කතා කරා ඔයාලට මතක ඇති. අද අපි එයාගේ 2020 අවුරුද්ද තිරගත කිරීම කරපු හැමෝටම සිද්ධාන්තය තේරුම් ගන්න බැහැ කියලා පසුතැවිලි වුණ ටෙනට් කියන මූවි එක ගැන පසු සාකච්ඡාවක නිරත වෙමු. ඉතින් රැඳෙන්න මේ සිනමා කතිකාවතේ අවසාන තප්පරය තෙක්. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරන වගේම bell button click කරලා शक्ति परिवर्तन शक्ति विसरुवा हरीम මේ දකින්න විශ්වය ග්‍රහලෝක තාරකා සියල්ලම වගේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ ශක්තිය විසිරුවා හැරීමේ ප්‍රතිපලයක් විදිහට. මම හිතනවා ඔයාලා අහලා ඇති කියලා මහා පිපුරුම් වාදය ගැන. මහා පිපුරුම් වාදය කියන්නේ විශ්වයේ ආරම්භය ගැන කියන සංකල්පය. එන්ට්‍රොපිය කියන්නේ ඒ වගේම දෙයක්. මහා පිපුරුම් වාදය කියන විදිහට මේ විශ්වය ගෙවන හැම මොහොතක් පාසාම ප්‍රසාරණය වෙමින් නැත්නම් විසිරෙන ගමන් තමයි පවතින්නේ. විශ්වය වගේ දුර ඇත දෙයක් ගැන බලන්නේ නැතුව අපි බලමුකෝ අපි නිතරම දකින්න ස්වභාව කාලය ගැන මම මෙතන විශේෂයෙන්ම කිව්වේ එන්ට්‍රොපිය ක්‍රියාත්මක වෙන්නේ කාලයට සාපේක්ෂව නිසා. උඩමම කිව්ව ඔක්කොම සරලවම කිව්වොත් අපි සියල්ලම කාලයත් එක්ක ප්‍රසාරණය වෙන ගමන් තමයි මේ ජීවිතේ ජීවත් වෙන්නේ. ටිකක් හිතලා බලන්න. මේ කාලය එක්කල ඉස්සරහට ක්‍රියාත්මක වෙන එන්ට්‍රොපිය පිටිපස්සට ක්‍රියාත්මක වුණොත් මොන වගේ දෙයක් වෙයිද? ඒ සංකල්පය තමයි මෙන්න මේ ටෙනට් කියන චිත්‍රපටයේ කතාව තුල දිව යන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මේ කියන එන්ට්‍රොපි සංකල්පය කොහොමද මේ කතාව වටා ගෙතලා තියෙන්නේ කියලා. ඉතින් මේ කතාව පටන් ගන්නෙ ප්‍රොටගනිස්ට් කියන CIA නියෝජිතයා ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණ ඔපෙරා සංගීත කණ්ඩායමකට CIA නියෝජිතයෙක් විදිහට සම්බන්ධ වෙලා සිද්ධ වෙන කලබලයකි. ඔපෙරා රඟහලෙන් එළියට දුවල එන ඔහු තොරතුරු සංගවන්න කියලා සුයිසයිඩ් කරගන්න හිතනවා. ඒ වෙනුවට ඔහු සයනයිඩ් කරලක් කියලා බොරු පෙත්තක් තමයි බොන්නේ. ඊට පස්සේ ප්‍රොටගනිස්ට් සිහිය නැති වෙලා ආයමත් නැගිටින්නේ මුහුදේ පාවෙන බෝට්ටුවක් ඇතුළේ ඉඳලා. ඊට පස්සේ එයාගේ ප්‍රධානියා එයාට මෙහෙයුමක් පවරනවා. හැබැයි ඒ CIA මෙහෙයුම මොකද්ද කියලා එයා ප්‍රොටගනිස්ට් නම් කියන්නේ නැහැ. ඒ වෙනුවට එයා කියන්නේ ටෙනට් කියලා විතරයි. ටෙනට් කියන ඉංග්‍රීසි නම ගත්තාම ඒකේ මොන පැත්තට අපි කියෙව්වත් කියවෙන්නේ ටෙනට් කියලාමයි. කතාවේ හරය නමින් දෙන්න එතනින් නෝලන් දක්ෂ වෙලා තිනවා කියලා අපි හැමෝටම තේරෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා CIA නියෝජිතයින් ප්‍රොටගනිස්ට් වාරගෙන ගිහින් සුලම් මූලක නතර කරලා එනවා. එතනින් පස්සේ අපිට පෙන්නන්නේ ප්‍රොටගනිස්ට් විද්‍යාගාරයක් වගේ පරීක්ෂණාගාරයක් ඇතුළට යනවා. එතනදී හම්බෙන විද්‍යාකෙවරිය මම ඔයාලට කලින් කිව්වෝ පෙරා රංගශාලාවේ ඇති වුණු ප්‍රහාරයෙන් ප්‍රොටගනිස්ට් කෙනෙකු බේරගන්න ගිහින් දැක්ක අපවර්තී උණ්ඩයක් පෙන්නනවා. අපවර්ති උණ්ඩ කියන්නේ මේ උණ්ඩ යන්නේ පසුපසට නිසා. එතනදි කියන වැදගත්ම දේ තමයි වස්තුවක් විරුද්ධ දිහාවට ආයෙත් ලබා ගන්න ඕනි නම් ඒක විසිරුවලා නැත්නම් අතහරින්නම ඕනි කියන එක. මේ අපවර්ති උණ්ඩ චාවාරමක් වගේ තමයි විකිනෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ප්‍රොටගනිස්ට් නැත්නම් ප්‍රධාන නළුවා මේ අපවර්ති උණ්ඩ බෙදා හරින කෙනාව හොයාගෙන ඉන්දියාවේ මුම්බායට යනවා. එහෙදි තමයි ප්‍රොටගනිස්ට් සහායක නිල්ව හම්බ වෙන්නේ. එයා එකතු වෙලා තමයි මෙහෙයුමකින් මේ උණ්ඩ බෙදාහරින කෙනාව හොයාගන්නේ. එතනදි තමයි මේගොල්ලෝ දැනගන්නේ මේ ජාවාර්ම කරන්නේ ප්‍රියා කියලා ගැහණු කෙනෙක් කියලා. ප්‍රියා මේ ටෙනට් එක ගැන හොඳටම දන්නවා. එයා තමයි සේටර්ට අපවර්තී උණ්ඩ විකුණන්නේ. අනාගතය හා වර්තමාන යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මේ සේටර් කියන කැරක්ටර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් බලනවා ඇති ඔයාලා මම මොනවද කිව්වේ කියලා. අනාගතය කියන්නේ මුළු ලෝකයම විනාශ වෙලා ගිය ලෝකයම වතුර විනාශ වුණ ලෝකයක්. ඉතින් අනාගතයට ඕනි බේරෙන විදිහක්. ඒක කරන්න පුළුවන් එකම විදිහ අතීත ලෝකයේ කොහේ හරි හංගලා තියෙන ඇල්ගොරිතම් කියන වස්තුවකින් විතරයි. ඉතින් ඒක හොයාගන්න අනාගතයෙන් එහෙමත් නැත්නම් අතීතයේ උදව් ගන්න කෙනා තමයි මිස් සේටර් කියන්නේ. ඉතින් අපිට ඊළඟට පෙන්නනවා මයිකල් කේන්.
ඉතින් ඊට පස්සේ අපර පෙන්නන්නේ මයිකල් කේන් කියන කෙනා ප්‍රොටගනිස්ට් කියනවා සේටර්ගේ පස්සේ යන තියෙන හොඳම අවස්ථාව සේටර්ගේ බිරිඳ කැට් කියලා. ඊට පස්සේ ප්‍රොටගනිස්ට් කැට්ට හෙමින් හෙමින් සමීප වෙනවා අපර පෙන්නනවා. ඊට පස්සේ නීල් කැට්ව සේටර්ගෙන් බේරගන්න සේටර් හංගන් ඉන්න චිත්‍රය හොරකම් කරන්න සැලසුම් කරනවා. ස්විස් බැංකුව වගේ කලාකෘති හංගගෙන බදුන් නොගේ වාතියන් ඉන්න තැනකට මේ දෙන ඇතුළු වෙනවා. එක පාරම මුළු ඇඟම කළු වලින් වහගෙන ඉන්න දෙන්නෙක්ව ප්‍රොටගනිස්ට් හා නීල්ට හම්බ වෙනවා. ප්‍රොටගනිස්ට් එක්කෙනෙක්ට ගහනකොට අනිත් කෙනා නීල්ගෙන් පැනලා යනවා. කොහොම හරි සැලැස්ම අසාර්ථක වෙන්නේ එයාලා ඉදරින් අරගන්න ගියපු චිත්‍රය එතන නැති නිසා. ඒකෙන් සේටර් මේ ප්ලෑන් එක හොඳින් දැනගෙන ඉඳලායි කියලා අපිට හිතා ගන්න පුළුවන්. මෙතනදී ඇතිවන ගැටලුවට උත්තර හම්බ වෙන්නේ ප්‍රොටගනිස්ට් ආපහු ප්‍රියා හම්බුනහම තමයි. ඒ වෙලාවේදී හම්බ වෙන ප්‍රියායි නීලුයි දෙන්නම එක්කෙනෙක් කියලා ප්‍රියා කියනවා. ඒ වගේම අනාගතයෙන් සේටර්ට හම්බ වෙන අපවර්තිත ద్వාරය ගැන ප්‍රොටගනිස්ට් මේ වෙලාවේදී කියනවා. ඒ වගේම ඔපෙරා රංගශාලාවේ ත්‍රස්ත ප්‍රහාර දීම් සිටිය පස්සෙත් ඉන්නේ සේටර් කියලා ප්‍රියා කියනවා. සේටර්ගේ මාර්ගයෙන් අනාගතයේ පහර දීම නවත්වන්න ප්‍රොටගනිස්ට් සේටර්ට ලං වෙන එක තමයි ප්‍රියාටත් ඕනි කරන්නේ. ඒකට යොදාගන්නේ එකම මෙවලම තමයි කැට් කියන්නේ. මෙතනදී තව කියවෙන එක වචනයක් තමයි ප්ලූටෝනියම් 241 කියන ද්‍රවය. ප්‍රියා කියනවා සේටර් පෝසත් උනේ ප්ලූටෝනියම් වලින් කියලා. සේටර් ඔපෙරා රංගශාලාවට පහර දුන්නේ ප්ලූටෝනියම් 241 හොයාගන්න කියලා තමයි ප්‍රියා කියන්නේ. ඒ නිසා සේටර්ට ප්ලූටෝනියම් 241 අරගන්න උදව් කරලා සේටර්ගෙන් අපවර්තිත උණ්ඩ වගේම අනාගතයේ මොනවද කරන්න හදන්නේ කියන දේ දැනගන්න එක තමයි ප්‍රොටගනිස්ට්ගේ මෙහෙයුම කියලා එයා අදහස් කරන්නේ. ඒත් මේ ප්‍රොටගනිස්ට් තාමත් ඇල්ගොරිතම් මාතෘකාව සහ ප්ලූටෝනියම් 241 කියන මූලද්‍රව්‍ය ගැන හරි අවබෝධයක් ඇත්තේ නැහැ. ඒත් ප්‍රියා හම්බ වෙන්නේ ඉන්න කලින් නීල් එක කරන කතාබහේදී ප්‍රොටගනිස්ට් නීල්ට කියනවා මට මතක නැහැ මම දන්නේ නැහැ ප්ලූටෝනියම් ගැන කියලා. එතකොට අපි දැනගන්නවා ප්ලූටෝනියම් ගැන වැඩි අදහසක් තියා මෙහෙම ගැනවත් ලොකු අදහසක් ප්‍රොටගනිස්ට් නැහැයි කියලා. ඉතින් කොහොම හරි ප්‍රොටගනිස්ට් කැට්ගේ මාර්ගයෙන් සේටර්ව හම්බ වෙලා එයාට ප්ලූටෝනියම් මරන් දෙන ගනුදෙනුවකට එනවා. එතනදී ප්‍රොටගනිස්ට් දකිනවා අනාගතයෙන් සේටර්ට අපවර්තිත රත්තරන් වලින් ගෙවීම් කරන්න කියලා. ඒක කරන්නේ කෝෂයක් වගේ එකක් ගිහින් කාටවත් හොයාගන්න බැරි තැනක වලලනවා. අනාගතයෙන් අපවර්තනය කරන රත්තරන් ඒක ඇතුලේ දාලා ඉවරට පස්සේ සේටර් ගිහින් ඒක ගොඩ ගන්නවා. ඊළඟට තමයි චිත්‍රපටයේ සංකීර්ණ සිද්ධි ආරම්භය පටන් ගන්නෙ. ප්‍රොටගනිස්ට් නීල් ප්ලූටෝනියම් 241 ප්‍රවාහය කරන වාහනයට පහර දීලා ප්ලූටෝනියම් 241 හොරකම් කරන්න යන්නේ සේටර් එක්කුණ ගනුදෙනුව පියවන්න. එතනදී ප්‍රොටගනිස්ට් නීල් දෙන්නා මේක ප්ලූටෝනියම් වලට වඩා දෙයක් කියලා දැනගන්නවා. කොහොම හරි ප්ලූටෝනියම් 241 අරගෙන ආපහු යනකොට නීල් ප්‍රොටගනිස්ට් දෙන දකිනවා ආපස්සට එන වාහනයක සේටර් එනවා කියලා. එතනදී සේටර් අපවර්තිත වෙලා ඒ කියන්නේ එන්නේ ආපස්සට. මිනිස්සු අපවර්තනය වෙනකොට තමයි මාස්ක් එකක් දාගෙන ඉන්නේ හුස්ම ගැනීමේ පහසුවට. මෙතන කැට් මාස්ක් එකක් දාගෙන නැති නිසා කැට්ව අපවර්තනය වෙන්නේ නැහැ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වාහන දෙක මැදරෙන සිල්වපාට වාහනේත් පිටිපස්සට තමයි එන්නේ. කැට්ව බේරගන්න නම් ප්ලූටෝනියම් කියලා හිතන් ඉන්න එක සේටර්ට දෙන්න කියලා සේටර් තර්ජනය කරනවා. එතනදී ප්‍රොටගනිස් පෙට්ටිය විතරක් විසි කරනවා අපට පෙන්නනවා. කැට් වෙතින් බේරගත්තා තමන්ට ප්‍රොටගනිස් දුන්නේ හිස් පෙට්ටියක් කියලා දැනගන්න සේටර් ප්‍රොටගනිස් පස්සෙන් ඇවිත් එයාලව අල්ලගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සේටර් ප්‍රොටගනිස් වයි කැට් වයි තව අපවර්තිත යන්ත්‍රයක් තියෙන තැනකට එක්කගෙන යනවා. මෙතනදී කැට් වරන් එන්නේ අපවර්තනය වෙලා ඉන්න සේටර්. ඒකයි එයා පිටිපසට එනවා වගේ පේන්නේ වගේම ආපස්සට කතා කරන්නේ. ඒ වචන ආපහු හරි විදිහට හරවන්න කියලා සේටර් වෝකි ටෝකි එකක් පාවිච්චි කරනවා. එයා කියනවා ප්ලූටෝනියම් 241 කියලා හොරකම් කරපු එක පෙට්ටියේ නැහැ. ඒක කොහෙද තියෙන්නේ කියලා. ඒකට ප්‍රොටගනිස් උත්තරයක් නොදෙන නිසා සේටර් අපවර්තිත උණ්ඩයකින් කැට්ට වෙඩි තියනවා. සාමාන්‍ය එන්ට්‍රොපියකේ ඉන්න කෙනෙක්ට අපවර්තිත උණ්ඩ වලින් වෙන අනුතුර වැඩි කියලා කලින් කියලා තිබුණනේ. ඊළඟ සැරේ කැට්ගේ ඔළුවටම වෙඩි තියනවා කිව්වම වොෂින්ටන් බොරුවට කියනවා ඒක BMW කාර් එක ඇතුලේ කියලා. එතකොට මෙතනට එනවා සේටර්ගේ අපවර්තිත නොවුණු කෙනා. නැත්නම් හරිම සේටර්. එයා ඇවිල්ලා වැඩි වෙලාවක් යන කලින් නීල් එක ප්‍රියාගේ කට්ටිය ඇතුළට ආවම සේටර්ගේ අපවර්තිත හා අපවර්තිත නොවුන දෙන්නම අපවර්තී යන්ත්‍රය ඇතුළට දුවල යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා කැට්ව බේරගන්න තියෙන එකම විදිහත් එයාව අපවර්තනය කරන එක නිසා ප්‍රොටගනිස් නීල් ඇතුළු කණ්ඩායම අපවර්තනය වෙනවා. ඒ අනුව එයාලා හැමෝම එයාලගේ දෙවෙනි කණ්ඩායමක් හදා ගන්නවා. ඒ කණ්ඩායම ආපස්සට තමයි යන්නේ. මෙතනදී ප්‍රොටගනිස් ආපහු හයිවේ පාරට යනවා.
කලින් අපි දැකපු සිල්ව කාර්කයා අපසට එන්නේ ප්‍රොටගනිස්ම තමයි කියලා අපිට තේරුම් යන්නේ ඒ වෙලාවේදී. දැන් අපි දන්නවා ප්ලූටෝනියම් 241 කියලා වොෂින්ටන්ල ගන්න ගියේ ඇල්ගොරිතම් එකක කොටසක් කියලා. ආපස්සට එන සේට දකින්නවා ප්‍රොටගනිස්ට් ඒක විසි කරන්නේ සිල්ව කාර්ක ඇතුළට කියලා. ඉතින් සේටට කරන්න තියෙන්නේ කාර්ක නවත්තලා තිබුණ තැනින් ඒක ගන්න කියලා එයාගේ ඉස්සරහට යන ටීම් එකට කියලා ඇල්ගොරිතම් එක අපවර්තනය කරන්න විතරයි. ඒ විදිහට තමයි සේටර් අතට මුළු ඇල්ගොරිතම් එකම යන්නේ. ඉතින් මේ ඇල්ගොරිතම් එක කියන්නේ කැලි නමයක එකතුවක්. ඒත් මම ඇල්ගොරිතම් එක කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ කලින් කිව්වේ නැහැ. ඇල්ගොරිතම් එකෙන් පුළුවන් මේ මුළු ලෝකෙම අපවර්තනය කරන්න. ඒ කියන්නේ ඔයාලා දැක්කනේ මිනිස්සු අපවර්තනය වෙනකොට ඒ පරිසරයට මුහුණ දෙන්න අමාරුයි. කොටින්ම හුස්ම ගන්නත් බැහැ. මොකද ඇත්ත ලෝකය හැදලා තියෙන්නේ විසිරියාමේ නීතියට අනුව. නැත්නම් එන්ට්‍රෝපියට අනුව. ඒත් ඇල්ගොරිතම් එකෙන් පුළුවන් ඒක අනිත් පැත්තට හරවන්න. එතකොට ලෝකයේ එන්ට්‍රෝපිය ආපස්සටයි සිද්ධ වෙන්නේ. එහෙම වුණාම ලෝකේ දැන් තියෙන හැම දෙම විනාශ වෙවි කියලා තමයි නීල් ප්‍රොටගනිස්ට් පැහැදිලි කරන්නේ. ඇල්ගොරිතම් එක පුපුරවලා ලෝකය විනාශ කරලා අනාගතයට ආපහු අපවර්තනය වෙන්න පුළුවන්. නැත්නම් ආපස්සට හරවන එක තමයි සේටර්ට අනාගතයෙන් පැවරිලා තියෙන රාජකාරිය. එයා ඒක තමයි ඔය කර කර ඉන්නේ. දැන් ඊට පස්සේ අපිට පෙන්නනවා නීල් ප්‍රොටගනිස්ට් කැට් ඔස්ලෝ ගුවන් තොටුපළේ සේපු තියෙන තැනට යන්නේ ආපහු ద్వාරය හරහා ඉස්සරහට යන්න. කලින් මම පැහැදිලි කරපු විදිහට ඔයාලට තේරෙන්න ඕනේ කොහොමද මෙතන ප්‍රොටගනිස්ලා 3 දෙනෙක් ඉන්නේ වගේම නීල් කැට් දෙපැත්තෙන්ම ඇතුළට යනවා පේන්නේ කියලා. ප්‍රොටගනිස් ආපහු ප්‍රියාව හම්බුනහම මේ ඇල්ගොරිතම් එක ගැන සම්පූර්ණ කතාවම යා ප්‍රොටගනිස්ට් කියනවා. මේක හදපු විද්‍යාඥවරිය මේක කොටස් 9කට කඩලා හංගනවා කියලාත්, ඉතින් සේටර් හදන්නේ මේ ඇල්ගොරිතම් එක එකතු කරලා ලෝකය විනාශ කරන්න කියලාත් එයා කියනවා. වොෂින්ටන් නීල් දෙන්නට කැට් කියනවා සේටර්ට පිළිකාවක් තියෙන නිසා එයා මරාගෙන මැරෙන සැලැස්මක් ලෑස්ති කරලා ඇතිය කියලා. ඉතින් එයාලා අනුමාන කරනවා කැට් සේටර් දෙන්නගේ වියට්නාම් ගමන ඒ වෙලාවේ කියලා. ඔයාලට මතක ඇතනේ චිත්‍රපටිය පටන් ගන්නකොට ඔපෙරා රංගශාලාවේදී වෙන සිද්ධිය. ඒක පිටිපස්සේ හිටියත් සේටර් කියලා දැන් අපි දන්නවා. ඒ සිද්ධිය වෙලා තියෙන්නේ මේ වියට්නාම් ගමන අතරතුර තමයි. වියට්නාම් ගමනේදී බෝට්ටුවේ හිටපු සේටර් පිටවලා යනවා මේ ඔපෙරා රංගශාලාවේ සිද්ධිය වෙනුවෙන්. ඒ වෙලාවේ සේටර්ගේ අපරාවර්තනය නැත්නම් පසුපසට එන සේටර් මෙතනට ඇවිත් ලෝකයේ අවසානයේ වගේම තමන්ගේ අවසානය ගත කරයි කියලා මෙයාලා අනුමාන කරනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මයිකල් ක්‍රොස්බි කියන කෙනා ප්‍රොටගනිස් හම්බුනහම කියනවා ඔපෙරා රංගශාලාවේ සිදුවීම දවසේ සේටර්ට අයිති අතහැරලා දාලා ආපු රුසියාවේ ස්ටාර්ස් 12 පිපිරීමක් ගැන. එතනදී ඇල්ගොරිතම් එක ගන්න තමයි අන්තිම මෙහෙම විදිහට එයාලා කරන්න යන්නේ. ඉතින් මේ අන්තිම මෙහෙමටත් එයාලා යන්නේ ද්වි දිශා ප්‍රහාරයක් විදිහට. ඒ කියන්නේ දෙපැත්තකින් පහර දෙනවා. අපවර්ති විදිහටත් අපවර්ති නොවන විදිහටත්. ඉතින් මේ විදිහට වොෂින්ටන් ඉන්න රතු කණ්ඩායම ඉස්සරහටත් නීල් ඉන්න නිල් කණ්ඩායම පිටුපසට තමයි මේ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ. කණ්ඩායම් දෙකටම හම්බ වෙන වෙලාව විනාඩි 10යි. මේ මෙහෙයුමට යන අතරතුර සේටර් මැරුණොත් ඇල්ගොරිතම් එක ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා සේටර් ජීවත් වෙලා ඉන්නකොට ඇල්ගොරිතම් එක බෝම්බෙන් බේරගන්න වැඩේ තමයි වොෂින්ටන් නීල් ප්‍රමුඛ කණ්ඩායම් දෙකේ ප්‍රධාන අරමුණ වෙන්නේ. මේ සිදුවීම ගණනය කරන්නේ විනාඩි 10ක් පස්සට සහ විනාඩි 10ක් ඉස්සරහට කියලාත් මතක තියාගන්න. මේ වෙනකොට කැට් සේටර්ව මරන්න වෙලා වෙනකන් වියට්නාම් වල බෝට්ටුවකට වෙලා බලාගෙන ඉන්නවා. මෙතන ඉන්නේ කැට් වෙඩි තියලා ආපස්සට ආපු සේටර්ම තමයි. එයා ආපස්සට ඇවිත් ආපහු ద్వාරයකින් ඉස්සරහට ගිහින් තමන්ගේ ලෝකයේ අවසානය බලන එක තමයි මෙතනදි කරන්නේ. අපවර්තිත උණ්ඩයකින් තියපු නිසා කැට් මැරිලා කියලා තමයි සේටර් හිතාගෙන ඉන්නේ. ඒ නිසා බෝට්ටුවේ ඉන්න අනාගතයේ ඉඳන් ආපු කැට් නෙවෙයි කියලා සේටර් හිතනවා. කොහොම හරි සේටර් නොහිතපු වෙලාවක කැට් සේටර්ව මරන්නේ මෙහෙයුමත් ඉවර වෙන්න කලින්. මෙහෙම අතරතුර අපි දකිනවා ආපස්සට ගිය නීල් ద్వාරයක් හරහා ආපහු ඉදිරියට එනවා කියලා. ඒ ඇවිත් ඇල්ගොරිතම් එක තියෙන තැනට යන්න හදන ප්‍රොටගනිස්ව නවත්තන්න හැදුවත් එතන මාර්ගයේ ඒ වෙලාවෙදි වැහෙනවා. ඊට පස්සේ නීල් උඩට ගිහින් ප්‍රොටගනිස්ට උඩට එන්න කේබල් එකක් දානවා. ඇල්ගොරිතම් එකත් ඒත් එක්කම ගන්නවා. ප්‍රොටගනිස් උඩට එනවා අපිට පෙන්නනවා. එතනදී මේ කියන මෙහෙයුම අවසන් වෙනවා. අන්තිමට තමයි වැදගත්ම තොරතුරු ටික එන්නේ. අන්තිමට නීල් මෙහෙයුමේ අතීතයක් නිර්මාණය කරන්න යනවා. එතකොට ප්‍රොටගනිස් දකිනවා එයා ඔපෙරා රංගශාලාවේදී වගේම ටිකකට කලින් ඇල්ගොරිතම් එක ගන්න ගියාම වහලා තිබුණ යකඩ දොර යහපැත්තේ ඉඳන් නැරපුවේ දෙන්නගම බෑග් එකේ තියලා පොඩි කීටැක් එකක් වගේ දෙයක්
नील के बैग के तीयनवा इतना दी प्रोटगनिस्ट थेरनवा नील में यान्ने एल्गोरिदम का गन्ना यकड़ दोरा अरिन्ना अपहु अतीतेटम कियला इतिन बॉम्बे पुपुरन कोटे इतने इन नील मरनवा एक याने मेहु मेह सार्थकत्वे वेनुएन नील एयागे जीविते पारदू उड़े तिब्बा कियने का අවසානයේදී නීල් තව වැදගත් කරුණු ටිකක් කියනවා අපිට මේ කතාව ලියා ගන්න පුළුවන් වෙන තරමේ ප්‍රොටගනිස්ට් මෙහෙමම ඉස්සරහට යනවා. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට වයසට යනවා. අනාගතයේ දවසක ඒ අතරමඟදී තරුණයෙක් හම්බෙනවා. ඒ තමයි නීල්. ඒ දින එකතු වෙලා ගොඩක් සමීපව ලොකු වැඩ කොටසක් කරනවා කියලා නීල්ගේ කතාවෙන් තේරෙනවා. එතකොට දවසක මේ අනාගතය සේටර් හරහා ලෝකය විනාශ කරන්න යන එක නවත්වන්න ප්‍රොටගනිස්ට් මේ නීල්ව අපවර්තනය කරනවා. නැත්නම් ආප ప్రొటగనిస్ట్ కేమై మదకని అంతిమ మెహయుమట యాన కాలిన్ క్యాట్ ప్రొటగనిస్ట్ ఫోన్ ఎకక్ దెనవా ఏ దీల కేనవా మొకక్ హరి కరదరయక్ వగే నమ్ కాల్ ఎకక్ దెన్న కియలా అంతిమట సేటర్ నేతి క్యాట్ ఎయాగే పుతా లంగట యాన పొలువన్ వెనవా ప్రియా క్యాట్ వత్ మరన్న యానకొట క్యాట్ సెక హితిలా ప్రొటగనిస్ట్ అర ఫోన్ ఎకిన్ పనివిడయక్ తీనవా క్యాట్ ఇన్నే వాషింగ్టన్ ద దవసక్ పిటుపసే ఓయాలట మదకని వియత్నాం యాన క్యాట్ వ వెడిపుర దవసక్ ఆపసట యవనవ సేటర్ వ మరన్న ඉතින් කැට්ගේ පණිවිඩය වොෂින්ටන්ට එන්නේ පරක්කු වෙලා. එතකොට වොෂින්ටන් කරන්නේ අතීතයට ගිහින් ඒ දවසෙම එතනටම ගිහින් ප්‍රියාව මරණ එක. ඉතින් මේ සංකීර්ණ මූවි එක මේ විදියට අවසන් වෙනවා. අපිට තර්ක විතර්ක ගොඩක් හිතන් ඉතුරු කරලා තමයි මේ මූවි එක අවසන් වෙන්නේ. අනාගතයේ වර්තමානයේට යුද්ධයක් වගේ දෙයක් ප්‍රකාශ කළ තියෙන මොහොතක අනාගතයේ විසින් වර්තමානයේ විනාශ කරන එන එන්ට්‍රෝපිය ආපස්සට හරවනවා. ඒකෙදි වෙන්නේ මිනිස් වගේම ලෝකය එන්ට්‍රෝපිය හරහා කාලය හරහා ආපස්සට ගමන් කරන එක. ඉතින් ඔන්න ඕක තමයි මේ ටෙනට් චිත්‍රපටයේ සරල අදහස වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට ක්‍රිස්ටොෆර් නෝලන් ටෙනට් චිත්‍රපටය හරහා අපිට ගෙනාපු සංකීර්ණ කන්සෙප්ට් එක තේරෙන්න ඇති කියලා. ඉතින් අදට මේ මූවි රිවිව් එක මෙතනින් අවසන් වුණත් මේ වගේ තවත් ලස්සන මූවි රිවිව්ස් ගොඩක් ඔයාලා වෙනුවෙන් අපි මේ පිච්චරේ channel එක තුලින් ගේනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔය අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරන වගේම bell button එක click කරලා තියාගන්න තමතක කරන්න එපා. එතකොට අපි අලුතෙන් මූවි රිවිව් එකක් දාපු ගමන්ම ඔයාලට දැනගන්න පුළුවන්.